වර්ෂාව සැලකෙන්නේ මිනිසාගේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක් ලෙසයි. ලොව පුරා විවිධ ආකාරයෙන් වර්ෂාව පතිත වන අතර ලංකාව වැනි රටවලට වසර පුරා වර්ෂාව ලැබීම සාමාන්‍ය තත්ත්වයක් වනවා. බොහෝ රටවලට අයිස් වැසි පතිත වන අතර විටක ලංකාවටද අයිස් කැට වැසි පතිත වනු ලබනවා. කෙසේ වෙතත් එසේ නොවන අසාමාන්‍ය උණු වතුර වර්ෂාවක් පසුගියදා අමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට පතිත වූ බව ඔබ මෙතෙක් දැන සිටියාද? මේ බොහෝ දෙනෙකු බියට පත් කරමින් නව වාර්තාවක් බිහි කළ එම උණු වතුර වර්ෂාවේ කතාවයි. පසුගිය ජූලි 24 වනදා කැලිෆෝනියාවේ ඉම්පීරියල් කලාපයට හදිසියේම වර්ෂාවක් පතිත වූ අතර එම වැස්ස සාමාන්‍ය වැස්සකට වඩා වෙනස් වී තිබුණා. ඒ වර්ෂාවෙන් ඇද වැටෙන ජල බිඳු අධික උෂ්ණත්වයකින් යුතු වීම හේතුවෙනුයි. ඒ අනුව එම වර්ෂාවට හසු වූ බොහෝ දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත දිව යාමට පටන් ගෙන තිබුණේ එම ජලයේ පැවති අධික උෂ්ණත්වය මුල් කරගෙනයි. මෙම වර්ෂාව සැලකිය යුතු කාලයක් පැවති අතර ඊට කොටු වූ පිරිසක් රෝහල් ගත කිරීමටද පියවර ගෙන තිබුණා. මෙම වර්ෂා ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 48ක් ඉක්ම වූ අතර එය ලංකාව වැනි රටක සාමාන්‍ය උෂ්ණත්වයේද දැඩි ලෙස ඉක්මවා ගිය මට්ටමක් වනවා. මෙසේ උණුදිය වර්ෂාවට හසු වූවන් ප්‍රකාශ කර ඇත්තේ සම පිලිස්සෙන ස්වභාවයක් සමග ශ්වසන අපහසුතාවයක්ද එම අවස්ථාවේදී තමන්ට දැනුණු බවයි. එය බිහිසුණු අත්දැකීමක් බවද ඔවුන් ප්‍රකාශ කරනවා. මේ පිළිබඳ පැහැදිලි කරන කාලගුණ විශේෂඥයන් පවසන්නේ සාමාන්‍යයෙන් මෙවන් උණුදිය වර්ෂා සහරා කාන්තාරයට පතිත වන බවයි. එහෙත් කැලිෆෝනියාවට එම මට්ටම ඉක්මවා ගිය දැඩි උණුදිය වර්ෂාවක් ලැබීම විශේෂිත වන බවද ඔවුන් පවසනවා. සාමාන්‍යයෙන් වර්ෂාව ඇතිවන ඉහළ අවකාශයට වඩා පහළින් වර්ෂාව ඇතිවීම මෙවන් උණුදිය වැස්සක් ඇදහැලීමට හේතුවක් ලෙසයි ඔවුන් පෙන්වා දෙන්නේ. මෙම උණුදිය වර්ෂාව හේතුවෙන් ගස්වැල් වලට සහ භෝග වගාවන්ටද දැඩි හානි සිදුව තිබෙනවා. ගෝලීය කාලගුණික විපර්යාසය සමග යුරෝපය ඇතුළු ලෝකයේ ප්‍රදේශ රැසකට දැඩි උෂ්ණත්වයක් ලැබෙන අතර උණුදිය වර්ෂාවද එහි ප්‍රතිඵලයක් බවයි ප්‍රකාශ වන්නේ. ඒ අනුව ඉදිරියේදී ලොව පුරා මෙවන් උණුදිය වර්ෂා තත්ත්වයන් ඇතිවිය හැකි බවටද ඔවුන් අනතුරු අඟවනවා. සාමාන්‍යයෙන් මිනිසා වර්ෂාවට කැමැත්තක් දැක්වුවද අනාගතයේදී වර්ෂාව මිනිසා භීතියකට පත්කරන තත්ත්වයක් බවට මෙවන් උණුදිය වර්ෂා විසින් පත්කරනු ඇති බවයි ප්‍රකාශ වන්නේ. එසේම මෙවන් උණුදිය වැසි සෙල්සියස් අංශක 60ක මට්ටම දක්වා වර්ධනය විය හැකි බවද එම අනාවරණයේ සඳහන්. එවන් වැසි ඇදවැටීම අතිශය අවධානම් විය හැකි වනවා. ඒ අනුව ලෝකයේ පරිසර දූෂණය සහ වායු දූෂණය ඉහළ නගරවලට මෙවන් උණුදිය වැසි ඇදහැලීමේ ඉඩ ඇති බවද එම ප්‍රකාශ තුළ සඳහන්. එබැවින් පරිසර සංහාරය වළක්වාලමින් මෙරට වනාන්තර රැකගැනීමට ලාංකිකයන් පියවර ගත යුතු වන්නේ නොයසේ නම් අනාගතයේ ලංකාවටද මෙවන් උණුදිය වර්ෂාවන් ඇද හැලීමට ඉඩක් පැවතීම හේතුවෙනුයි. දැනුම ගෙන එන ලංකා ඒ නිවුස් නවතම වීඩියෝ දිනපතා සවස 6ට බලාපොරොත්තු වන්න.